සාමාන්‍ය ශබ්ද හෝ ශබ්ද නිපදවීමට නැහැක සතුන් බොහෝ විට දුෂ්‍ය සංඥා, රසායනික සංඥා හෝ භෞතික අභිනයන් වැනි වෙනස් සන්නිවේදන ක්‍රම මත රඳා පවතී. සවිස්තරාත්මක විස්තර සහිත මෙම සතුන්ගෙන් සමහරක් ඇති ලයිස්තුවක් තමයි අපි අද කතා කරන්න යන්නේ. ඉතින් අවසාන තප්පරය වෙනකන් රැඳිලා ඉන්න අපි යමු අද වීඩියෝ එකට. මේ නිහඬ සතුන් 10ක්. අංක 1. ජෙලිෆිෂ්. ජෙලිෆිෂ් යනු මොළයක් හෝ ස්වර තන්ත්‍රයක් නොමැති සරල ජීවීන් වන අතර ඔවුන්ට ශබ්ද නිපදවීමට හැකියාවක් නැත. ඔවුන් මූලික වශයෙන් ජලයට මුදා හරින රසායනික සංඥා හරහා සන්නිවේදනය කරන අතර ගොදුරු අල්ලා ගැනීම සඳහා ඔවුන්ගේ කූඩා රම් භාවිතා කරයි. අංක 2. පණුවන්. පස්පණුවන් සහ අනෙකුත් පණු විශේෂ වලට ශබ්ද නිපදවීමට ව්‍යුහ විද්‍යාව නොමැත. ඔවුන් ස්පර්ශ සහ රසායනික සංඥා හරහා සන්නිවේදනය කරන අතර ඔවුන්ගේ චලනයන් බොහෝ විට ඉතා සියුම් වන අතර ඔවුන් පාහේ නිහඬ ජීවීන් බවට පත් කරයි. අංක 3. ගොළුබෙල්ලන්. ගොළුබෙල්ලන් ශබ්ද නිපදවන්නේ නැති අතර රසායනික හා ස්පර්ශ සංවේදනය මත රඳා පවතී. ඔවුන් වෙනත් ගොළුබෙල්ලන් අනුගමනය කළ හැකි ෆෙරමෝන අඩංගු ශ්ලේෂ්මර මාර්ගයක් තබයි. ඔවුන් තම පරිසරය දැනීම සඳහා ඔවුන්ගේ කූඩාරම්ද භාවිතා කරයි. අංක 4. තරුමාලු. තරුමාලු නොහොත් මුහුදු තරු ශබ්ද නිපදවීමේ හැකියාවක් නොමැති නිහඬ ජීවීන් වේ. ඔවුන් ජලයේ රසායනික සංඥා හරහා සන්නිවේදනය කරන අතර අහිමි වූ ආයුධ නැවත උත්පාදනය කළ හැකිය. සමහර විට ඔවුන්ගේ සෞඛ්‍යය හෝ පරිසරය සම්බන්ධයෙන් වක්‍ර සන්නිවේදනයක් විය හැකිය. අංක 5. මුහුදු ඉකිරියන්. මුහුදු ඉකිරියන්ද ශබ්ද නිපදවන්නේ නැත. ඔවුන් සෙමින් චලනය වන අතර ජලයට රසායනික ද්‍රව්‍ය මුදා හැරීම හරහා සන්නිවේදනය කරයි. ඔවුන්ගේ කොදුවට පෙළ මූලික වශයෙන් සන්නිවේදනයට වඩා ආරක්ෂාව සඳහාය. අංක 6. ස්පොන්ජ්. ස්පොන්ජ් යනු ප්‍රාථමික බහුශෛලී ජීවීන්ගෙන් එකක් වන අතර ශබ්ද නිපදවීමට හැකියාවක් නොමැත. ඔවුන් ආහාර පෙරීමට සහ රසායනික සංඥා හරහා සන්නිවේදනය කිරීමට ඔවුන්ගේ සිරුරු හරහා ජලය ගලා යා මත රඳා පවතී. අංක 7. බූවල්ලා. බූවල්ලාට ජලය සහ වස්තුන් හැසිරවීමෙන් ශබ්ද නිර්මාණය කළ හැකිවද ඔවුන් සාමාන්‍යයෙන් හඬ නගන්නේ නැත. ඔවුන් සන්නිවේදන සහ සැඟවීම සඳහා වර්ණය හරහා වයනය වෙනස් කිරීම ඔවුන්ගේ ඇදහිය නොහැකි හැකියාව සඳහා ප්‍රසිද්ධය. අංක 8. සමනළු. සමනළුන් ශබ්ද නිපදවන්නේ නැති නිහඬ ජීවීන් වේ. ඔවුන් පියාපත් රටා සහ වර්ණ වැනි දුෂ්‍ය සංඥා හරහා සන්නිවේදනය කරන අතර සහකරුවන් ආකර්ෂණය කර ගැනීම සඳහා ෆෙරමෝන වැනි රසායනික සංඥා භාවිතා කරයි. අංක 9. ක්‍රැඩස්. ක්‍රැඩස් කියලා කියන්නේ මකුළු විශේෂයක්. බොහෝ ක්‍රැඩස් ඔවුන්ගේ කටවල් සඳහා ප්‍රසිද්ධේ. නමුත් මධ්‍යදනෙහි ගෘහ ක්‍රැඩස් වැනි සමහර විශේෂ සාමාන්‍යයෙන් නිහඬය. ඔවුන් සන්නිවේදනය සඳහා දුෂ්‍ය ඉඟි සහ ශරීර භාෂා මත රඳා පවතී.
අංක 10 ටැරන්ටුලස්. ටැරන්ටුලස් වාචික ශබ්ද නිපදවන්නේ නැති අතර ශරීර භාෂාව කම්පන සහ රසායනික සංඥා හරහා සන්නිවේදනය කරයි. ඔවුන් තම පරිසරයේ කම්පන දැනීම සඳහා ඔවුන්ගේ කකුල් සහ හිසකිස් භාවිතා කරයි. එය ගොදුරු සහ විලෝපිකීන් හඳුනා ගැනීමට උපකාරී වේ. මෙම සතුන් පරිණාමය වී ඇත්තේ වාචික ශබ්ද භාවිතයෙන් තොරව සන්නිවේදනය කිරීමට සහ ජීවත් වීමටයි. ඒ වෙනුවට ඔවුන් තම පරිසරය සහ අනෙකුත් ජීවීන් සමග අන්තර්ක්‍රියා කිරීමට රසායනික සංඥා, දුෂ්‍ය ඉඟි සහ ස්පර්ශක සන්නිවේදනය වැනි විවිධ ක්‍රම මත රඳා පවතී.